හිතම ඔයාගේ මගේ මේ ඉන්ටර්විව් එක අපි දෙන්නට ප්‍රසිද්ධ කරගන්න පුළුවන් නම් අපි දෙන්න පොඩ්ඩක් හොඳට බැනගෙන මොන හරි උණුහු කතා බහක් ගියා නම් අන්න ඒක ටක් දාලා මාධ්‍යේ වෛරල් වෙලා යනවා. ඉතින් අපේ මිනිස්සු ඉල්ලන්නේ ඒක. නමුත් මම හිතන්නේ ජනමාධ්‍ය අධ්‍යක්ෂකෙන් ජනමාධ්‍යයකට වගකීමක් තියෙනවා. හරි. ඔයාට කමර්ෂල් පර්පස් එකක් තියෙනවා. ඉල්ලන දේ දෙන්න. ඊට අමතරව අපි සමාජයේ යන්න ඕන පැත්ත හදන්න අපි යම් කිසි අපේ සේවයක් තියෙනවා ඒ කැපකිරීමත් කරන්න ඒක අපි කරනවද නැහැ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නට සාමාන්‍ය මේ ටෝන් එකකින් කතා කරන්න බෑනේ විරුද්ධ මතවාදයක් දැන් අපේ ලංකාවේ බලන්න දේශපාලන වැඩසටහන් ඔක්කොම තියෙන්නේ මොනවද ගින්න කියයි සටන කියයි රතු ඉර කියයි ඇයි ඔයයි මමයි ඔයා විරුද්ධ පැත්තේ මම විරුද්ධ පැත්තේ අපි දෙන්න කතා කරොත් ගිනි ගන්නවා ඒක රත් පුපුරන්න ඕනේ අපි දෙන්න රණ්ඩු කරන්න ඕනේ එතකොට ඔයාගේ ඔයාට තියෙන විරුද්ධ මතයක් මට තියෙන විරුද්ධ මතයක් නමුත් අපි දෙන්නට මෙහෙම බොහොම සංවරශීලීව මිනිස්සුව හැටියට එකිනෙකාට ගරු කරමින් නම් කරගන්න නම් කතා කරගන්න නැතුව කතා කරන්න පුළුවන් කතා කරලා සම්මුතියකට එළමෙන්න පුළුවන් කියලා අපි පෙන්වන්නේ නැහැනේ අපේ ළමයින්ට. අන්න ඒක තමයි වැරද්ද. ඉතින් මම හිතන්නේ මේක ගෙදරින් පටන් ගන්න ඕනේ. අපිට එකපාරට ගිහිල්ලා මාධ්‍ය හදන්න බෑ. ගෙදරින් පටන් ගන්න දෙමාපියන්ගෙන් පටන් ගන්න ගුරුවරුන්ගෙන් පටන් අරගෙන තමයි අපි මේ සමාජ ක්‍රමය නිවැරදි කරන්න ඕනේ. ඉතින් මට හම්බ වුණ අවස්ථාවක් ජනාධිපති අපේක්ෂකයෙකුගේ සමාජ මාධ්‍ය කැම්පේන් එක කරන්න. එතනදී මම තීරණයක් ගත්තා ඔබ සමහර විට දකින්න ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කැම්පේන් එක ගත්තාම සමාජ මාධ්‍යවල එතුමාගේ නිල මාධ්‍යවලවත් එතුමාවත් කවදාවත් අපි අනිත් අයට මඩ ගැහුවේ නැහැ. දැන් ගොඩක් අය දිනන්නේ මට ජනාධිපති වෙන්න ඕනේ නම් මගේ අර ඉන්න ප්‍රතිවිරුද්ධවාදියාට එයාව පතුරු ගහලා දානවානේ. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි එතකොට මෙයාව පතුරු ගහලා තමයි මම වීරය වෙන්න හදන්නේ. එතකොට ඔය මටේ හම්බෙච්ච අවස්ථාවේදී අපි දාගත්ත ඒ ප්‍රින්සිපල්ස් ටිකක් තිබුණා අපි කිව්වා අපි කොයි වෙලාවකවත් වෙන මිනිස්සුන්ට මඩ ගහන්න අපේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. බොරු පතුරවන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. මේ නිල සමාජ මාධ්‍ය. එතකොට මේ එහෙම නැත්තම් නැති දේවල් කුම්බලා කියන්නේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එහෙම ප්‍රතිපත්තියක් හදාගෙන තමයි ඉස්සරහට ගියේ. එතකොට ඒක දැන් එහෙනම් මේ ලංකාවේ දැන් ওই කියන විදිහට මිනිස්සු ඉල්ලන දේ නොදුන්නහම එහෙනම් අපි පරාද වෙන්න ඕනේ. නමුත් මිනිස්සු ඉල්ලන්නේ නැති දේ දීලා ඒ කැම්පේන් එක සාර්ථක වුණා. නමුත් අපි දැක්කා ජනාධිපතිතුමා දැන් මේ රටේ මිනිස්සු ඉල්ලන දැන් මිනිස්සු න්‍යාය වශයෙන් ඉල්ලන අපිට ඕනේ ජනාධිපති කෙනෙක්. වැඩිය වියදම් කරන්නේ නැති එක්කෙනෙක් අර නිකන් මේ නිල රට 10ක් 15ක් දාගන්න නැතුව තමන්ගේ වාහනේ යන එක්කෙනෙක් තමන්ගේ ගෙදර ඉන්න එක්කෙනෙක් මිනිස්සුන්ට ඇහුම් කන් දෙන එක්කෙනෙක් උද්ඝෝෂණ කරන්න අවස්ථාව දෙන එක්කෙනෙක් මම එහෙම කතාවට කිව්වට මේ ඉල්ලනවා හිතන්නේ නැහැ මොකද ඒගොල්ලෝ හිතන්නේ කවදාවත් මෙහෙම එකෙක් එන්නේ නැහැ මම එහෙම එක්කෙනෙක්ව රටට දුන්නා දැන් මේ මිනිස්සුන්ට මොකද උනේ මේ මිනිස්සුව ගෙදර යවුවා ඇයි එහෙම එකක් දැකලා එහෙම එකක් අත්දැකලා එහෙම එකක් එක්ක ජීවත් වෙලා අපේ රටේ මිනිසුන්ට පුරුද්දක් නැහැ. එහෙම එක්කෙනෙක් ආවම එහෙම එක්කෙනෙක්ගෙන් වැඩ ගන්න අපේ රටේ මිනිසුන්ට පුරුද්දක් නැහැ. ඒ අර මානසික තත්ත්වය හදලා තියෙන විදිය. දැන් ඔයා මොනවාද අරගලය කරන්න, පානට බහින්න, අනිත් එකාට ගහන්න, මේ අනිත් එක්කෙනාව ඔයාගේ අදහසට එකඟ වෙන්නේ නැති එක්කෙනාව කාගලා දාන්න, කපලා දාන්න, කුණහරපයක් හරි කියලා ඒ මිනිස්සයව ෂට්ඩවුන් කරන්න. يعني කතා කරන්න බැරි වෙන්න නැති කරලම දාන්න. ඒක තමයි අපි හිතන්නේ ආ මං හරි වීරය. මං කාට හරි සමාජ මාධ්‍ය හරි මාධ්‍ය ඉස්සරහා හරි ගිහිල්ලා උන්ට කුණහරපයක් කිව්වා. එතනින් එහාට ඒ මිනිස්සය කතා කරේ නැහැ. මම දින්නා. දිනලද? අපේ මිනිස්සු මැච් ක්‍රිකට් මැච් බලන්නේ. ඒ වගේ දැන් යාට බැට් එකක් දුන්නත් ඇත්තටම බැට් කරන්න බෑ. ඒකට ගෙදර ඉඳගෙන අර බැට් කරන මනුස්සයට බලනවා. පැරදුනොත් එහෙම සමාජ මාධ්‍යවලයි කියන්න පුළුවන් හැම තැන්වලම පුළුවන් දන්න ඔක්කොම නරක වචන ටිකක් කියලා බලනවා. ඒකට අපි හැමෝම උත්සාහ කරන්නේ අනිත් මනුස්සයව වෙනස් කරන්න. අනිත් එක්කෙනා ලව වැඩ කරන්න. එතකොට අපි මම හිතන්නේ ජාතියක් හැටියටම අපි වැරදි වැඩක් කෙරුවා. අපි දැන් හිතමුකෝ අපි ප්‍රථම වතාවට දේශපාලනඥයෙක් නොවෙන ජනාධිපති කෙනෙක්ව
මේ රටේ පත් කරගත්තා. මොකද අපි හිතුවා සාම්ප්‍රදායික දේශපාලඥයෝ තමයි මේක මේවා කරන්නේ. අපි ගේන්න ඕනේ දේශපාලඥයෙක් නොවන නෝන් කෙනෙක් කියලා අපි ගෙනාවා. එක මිනිස්සෙක් එක්කෙනෙක් ගෙනල්ලා එයා මේ මුළු රටම වෙනස් කරනකම් අපි ඔක්කොමල්ල මොකද්ද කරේ බලාගෙන හිටියා. එයාගේ වටේ හිටපු අනිත් දේශපාලඥයෝ වෙනස් වුණාද? දැන් එයා ආයතන වෙනස් කරන්න හැදුවානේ අපි වගේ පුද්ගලයෝ දාලා. එතකොට අපි ගිහිල්ලා වෙනස් කරන්න හැදුවා. මොකද අපිට මේ අපි අර සාම්ප්‍රදායික රාජ්‍ය සේවකයෝ නෙමෙයිනේ ආයතනයක් ඇතුළට ගිහිල්ලා මේ ආයතනයේ හරි විදියට ආදායම් ලබන රටේ සංචාරක ව්‍යාපාරී සහභාගීනේන ආයතනයක් හැටියට හදන්න. ඒ වගේ ගොඩක් වෘත්තිකයෝ ආයතන අරගෙන හදාගෙන හදාගෙන යනකොට ඔවා හදන්න දුන්නද? දැන් මට ඇවිල්ලා අපේ යුනියන්ස් වලින් කියපු දෙයක් තමයි අපි මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කෙරුවා. ඒක නිසා ඔයා අපි කියන විදියට වැඩ කරන්න ඕනේ. ඔයා වැඩ කරන්න ඕනේ අපිත් එක්ක විතරයි. ඉතින් මෙන්න මේකම නෙවෙයි අපේ රට පල්ලයට යන්න හේතුව. මම ඔයාට ඡන්දේ දීලා තියෙනවා. ඒක නිසා ඔයා මට විතරයි සලකන්න ඕනේ. මේ රටේ අනිත් මිනිස්සුන්ට සලකන්න බෑ. එතකොට ඔයාට ඡන්දේ දීපු නැති දැන් අපි හිතමු ජනාධිපති කෙනෙක් පත් තුනක් වැඩිම 151යි 52යි කියමුකෝ. එතකොට ඉතුරු 40 148 හරි 147 හරි මේ රටේ මිනිස්සුනේ. එතකොට ඒ මිනිස්සුන්ට සලකන්න බෑ. දැන් අපේ රටේ දැන්ට තියෙන දේශපාලනයේ හැටියට අර 140 ගානම අතාරින්න ඕනේ. එතකොට ඔයා පාර්ලිමේන්තුවට ආවේ හිතමු කොළඹින් කියලා. ඔයා සලකන්න ඕනේ කොළඹ ජනතාවට විතරයි. ඔයා කොළඹට විශේෂ සැලකිල්ලක් කරේ නැත්නම් ඔයාට ඊළඟ පාර පාර්ලිමේන්තුවට යන්න බෑ. ඔයා මගේ ගෙදර වෙච්ච මල ගෙදෙට්ට ආවේ නැත්නම් ඔයාට මම ඊළඟ පාර ඡන්දෙ දෙන්නේ නැහැ. කියන්නේ අපේ රටේ මිනිස්සු හැමෝම හිතන්නේ මේ ඉස්සරහට යන මිනිස්සු Tamanට පෞද්ගලිකව උදව් කරන්න ඕනේ. පෞද්ගලිකව යම් යම් ප්‍රතිලාභ දෙන්න ඕනේ. රටට මොනවද කරන්න කියන එක නෑනේ. සමහරු ඉන්නවනේ මේ දේශපාලඥයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා රට කනවා කරන දෙයක් නෑ. හැබැයි මට රස්සාව දීම තියෙනවා. ඒක නිසා ඔයා මිනිමැරුවත් කමන්නේ මම ඔයාට ඡන්දෙ දෙනවා. අන්න එහෙම සංස්කෘතියක් තියෙනවා. ඉතින් ඔන්න ඕක වෙනස් කරගන්නේ නැතුව එතකොට ඒ දැන් කියන්නේ මේ පක්ෂ දේශපාලනය කියන එක මේ රටෙන් හැඳිගාලම දාන්න ඕනේ. ඔයා පාර්ලිමේන්තුවට ගියේ හිතමු අලියගෙන් වෙන්න පුළුවන්, පොහොට්ටුවෙන් වෙන්න පුළුවන්, සීනුවෙන් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව ඇතුළට ගියාම ඔයා අලියවත් පොහොට්ටුවවත් සීනුවවත් නෙමෙයි. ඔයා පාර්ලිමේන්තුව ඇතුළට ගියාම මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මේ රටේ ඔක්කොම ජනතාව නියෝජනය කරනවද කියන එක.